කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා. අදත් මම ආයේ ඕගොල්ලොන්ව ප්‍රංශයට තමයි ගෙනියන්නේ. අද අපි හදලා බලමු කවුරුත් ආස කරන එක්ලෑර් හදන විදිහ. මේ ඩෙලිකට් ෂූ පේස්ට්‍රි පුරවන්න ෆිලින්ග්ස් ಜಾති දෙකක් හදන විදිහ පෙන්වන්නම්. වැනිලා සහ චොක්ලට් ෆ්ලේවර්ස් වලින්. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. සලම අපේ චොක්ලට් පේස්ට්‍රි ක්‍රීම් එක හදමු. මුලින්ම ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 200කට කොකෝ පවුඩර් ග්‍රෑම් 25කුයි රත් කරගත්ත කිරි ග්‍රෑම් 100කුයි මිස් කරගෙන හොඳට හාමු කරගමු. දැන් අපේ චොක්ලට් මික්ස්චර් එක පැත්තකින් තියාගෙන වෙනම පෑන් එකකට කිරි ග්‍රෑම් 400කුයි සීනි ග්‍රෑම් 75කුයි වැනිලා තේ හැඳි දෙකකුත් එකතු කරගෙන හිමින් මදගින්නේ රත් වෙන්න දෙමු. එතකන් වෙනම බෝල් එකක බිත්තර කහ මද 5කුයි පිටි ග්‍රෑම් 30කුයි කෝන් ෆ්ලවර් ග්‍රෑම් 30කුයි එකතු කරගන්න හොඳට විස් කරගෙන. ඊට පස්සේ අපේ රත් වෙච්ච කිරි මිශ්‍රණයෙන් පොඩ්ඩක් මේකට එකතු කරගන්න. හොඳට විස් කරගෙන. මේ ටිකත් හොඳට හාමු වුණාට පස්සේ අර ඉතුරු කිරි මිශ්‍රණයට එකතු කරගෙන ආයමත් මේක රත් කරගමු නිතරම විස් කරගෙන. පේස්ට්‍රි ක්‍රීම් එක මේ වගේ හොඳට තික් වෙනකන්. දැන් මේක ලිපෙන් අයින් කරගෙන අපි මේකට එකතු කරගමු අපි කලින් හදාගත්ත චොක්ලට් මිශ්‍රණය. දැන් මේකත් හොඳට විස් කරගන්න මේ ඔක්කොම හොඳට හාමු වෙනකන්. මෙන්න මේ වගේ. දැන් මේක ප්ලාස්ටික් රැප් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන ෆ්‍රිජ් එකේ කූල් වෙන්න දෙන්න අපිට ආයෙමත් අවශ්‍ය වෙනකන්. අපි ඊළඟට අපේ වැනිලා පේස්ට්‍රි ක්‍රීම් එක හදාගමු. පෑන් එකකට කිරි ග්‍රෑම් 500කුයි සීනි ග්‍රෑම් 150කුයි ඒ වගේම වැනිලා තේ හැඳි දෙකක් එකතු කරගෙන මදගින්නේ රත් කරගමු. දැන් ආයෙමත් වෙනම බෝල් එකක බිත්තර කහ මද 5කුයි පිටි ග්‍රෑම් 30කුයි කෝන් ෆ්ලවර් ග්‍රෑම් 30කුයි විස් කරගෙන හොඳට එකතු කරගන්න. ඊට පස්සේ අපේ රත් කරගත්ත කිරි මිශ්‍රණයෙන් පොඩ්ඩක් මේකට එකතු කරගෙන ආයෙමත් මේක හොඳට විස් කරගන්න. මේ ටික හොඳට හාමු වුණාට පස්සේ අපි මේක කිරි මිශ්‍රණයට එකතු කරගෙන මදගින්නේ රත් කරගමු නිතරම විස් කරගෙන. කස්ටඩ් එක හොඳට තික් වෙනකන්. දැන් මේක ලිපෙන් බාගෙන මේකට එකතු කරගන්න රූම් ටෙම්පරචර් එකට සොෆ්ට් කරගත්ත බටර් ග්‍රෑම් 125ක්. මේකත් හොඳට විස් කරගෙන හාමු වුණාට පස්සේ ප්ලාස්ටික් රැප් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන හොඳට කවර් කරලා මේකත් ෆ්‍රිජ් එකේ කූල් වෙලා සෙට් වෙන්න දෙමු අපිට ආයෙමත් අවශ්‍ය වෙනකන්. දැන් අපේ ෂූ පේස්ට්‍රි එක හදාගමු. පෑන් එකකට කිරි ග්‍රෑම් 150කුයි, වතුර ග්‍රෑම් 150කුයි, බටර් ග්‍රෑම් 130කුයි, ලුණු තේ හැන්දක්, ඒ වගේම සීනි ග්‍රෑම් 15කුයි මදගින්නේ රත් වෙන්න දෙන්න. මේක හොඳට රත් වුණාට පස්සේ අපි මේකට එකතු කරගමු පිටි ග්‍රෑම් 200ක්. දැන් මේක හොඳට කලවම් කරගන්න ස්පැචුලා එකක් පාවිච්චි කරගෙන මේ වගේ පෑන් එකේ සයිඩ්ස් වල ඇලෙන්නේ නැති වෙනකන්. දැන් මේක වෙනම බෝල් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන පොඩ්ඩක් විස් කරගමු අර රසනේ ටිකක් අඩු කරගන්න. අපි ඊළඟට මේකට එකතු කරගමු බිත්තර 6ක්. මේකත් දැන් හොඳට විස් කරගන්න මේ වගේ පේස්ට්‍රි ඩෝ එකක් ලබා ගන්නකම්. දැන් අපිට අපේ එක්ලෑර් ෂූ පේස්ට්‍රි ටික පයිප් කරගන්න පුළුවන්. මෙතන මම පාවිච්චි කරන්නේ ලොකු ස්ටාර් ටිප්ඩ් නොසල් එකක්.
මොකද මම එක්ලෑර් ටික ලොකුවට හදාගන්න ආස නිසා. නමුත් ඔගොල්ලොන්ට මීට වැඩිය පොඩියට හදාගන්නත් පුළුවන්. මේ කියපු ප්‍රමාණ වලින් ඔගොල්ලොන්ට ලොකු එක්ලෑර් 10ක් හෝ 12ක් විතර හදාගන්න පුළුවන්. දැන් මේ ටික පයිප් කරගත්තට පස්සේ අයිසිං සුගර් ටිකක් උඩින් ඉහාගෙන මේ ටික බේක් වෙන්න දෙමු සෙල්සියස් 180ට රත් වෙච්ච අවන් එකක විනාඩි 30ක් 35ක් වෙනකම් මේ ටික හොඳට පිම්බිලා රන්වන් පාටක් ගැහෙනකම් පොඩි ටිප් එකක් හැටියට අවන් එකට දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මේක එළියේ වේලෙන්න ඉඩ දෙන්න විනාඩි 30ක් විතර එතකොට අවන් එකේ බේක් වුණාට පස්සේ ආයේ එළියට ගන්නකොට පේස්ට්‍රි එක බහින්නේ නැහැ දැන් මේ ටික බේක් වෙනකම් අපේ පේස්ට්‍රි ක්‍රීම් ටික ලෑස්ති කරගන්න චොක්ලට් පේස්ට්‍රි ක්‍රීම් එකට අපේ චොක්ලට් මිශ්‍රණය රූම් ටෙම්පරචර් එකට සොෆ්ට් කරගත්ත බටර් ග්‍රෑම් 150කුයි හොඳට විස් කරගන්න මේ දෙක හාමු වෙනකම් අපේ වැනිලා පේස්ට්‍රි ක්‍රීම් එකට අපි රූම් ටෙම්පරචර් එකට සොෆ්ට් කරගත්ත බටර් ග්‍රෑම් 125ක් එකතු කරගෙන මේ දෙක හොඳට විස් කරගමු හොඳට හාමු වෙනකම් මේ වෙද්දී අපේ ෂූ පේස්ට්‍රි ටිකත් ලෑස්ති මේ ටිකට පොඩ්ඩක් කූල් වෙන්න ඉඩ දීලා මම මේ පෙන්නනා වගේ නොසල් ටිප් එකක් පාවිච්චි කරගෙන මේ වගේ හිල් තුනක් විදගන්න දැන් ඕගොල්ලොන්ගේ එක්ලෑර් ටික පේස්ට්‍රි ක්‍රීම් වලින් හොඳට පුරව ගන්න. ඊට පස්සේ අර වැඩිපුර එළියට එන ෆිලින්ග්ස් පිහියක් පාවිච්චි කරගෙන මේ ටික අයින් කරගන්න. අපේ සිම්පල් චොක්ලට් ග්ලේස් එකට ඩබල් ක්‍රීම් 200ක් රක් කරගෙන ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 150කටයි කොකෝ පවුඩර් ග්‍රෑම් 15කටයි විස් කරගෙන එකතු කරගමු. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ අර ෆිල් කරගත්ත එක්ලෑර් ටික පරිස්සමෙන් චොක්ලට් ග්ලේස් එකට ඔබාගෙන එක්ලෑර් ටික මේ වගේ කෝට් කරගන්න. දැන් ඉතින් තියෙන්නේ ප්‍රංශේ මතක් කරගෙන කන්න තමයි. මං හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකටත් කැමති වෙයි කියලා. ප්ලීස් ලයික් එකක් දාලා, සබ්ස්ක්‍රයිබ් කරලා, බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරන්න. ඒ වගේම මාව Facebook එකේ, Instagram එකේ ෆලෝ කරන්න. ඔයගොල්ලෝ සිළු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම හම්බ වෙමු. එතකන් peace.